සිරියාවේ වයඹ දිග ඉදිරිපළාතේ එක්සත් ජනපද විශේෂ බලකායේ විසින් එක රැයකින් සිදු කරන ලද වැටලීමකදී ප්‍රචණ්ඩ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ISIS නායකයා මිය ගිය බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. මින් වසර එකහමාරකට පමණ පෙර එම ප්‍රදේශයේම එක්සත් ජනපද වැටලීමකදී නායක අබු බක අල් බග්දාඩි මිය ගොස් දින කිහිපයකට පසු 2019 ඔක්තෝබර් 31 වන දින සටන්කාමී කණ්ඩායමේ ප්‍රධානියා ලෙස වැඩ භාරගත් අබු ඉබ්‍රාහීම් අල් හෂිමි අල් කුරේෂි මෙලෙස මිය ගිය බව පැවසේ. එක්සත් ජනපද නිලධාරියෙකු පැවසුවේ අල් කුරේෂි අල් බග්දාඩි මිය ගිය ආකාරයටම බෝම්බයක් කුකුළුවා හැරීමෙන් හමුදා ළඟා වන විට කාන්තාවන් සහ ළමයින් ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින්ට බෝම්බයක් කුකුළුවා හැරීමෙන් ඝාතනය සිදු වූ බවයි. බන්ධනාගාරයක් අල්ලා ගැනීම සඳහා පසුගිය මාසයේ අගභාගයේ දින 10ක ප්‍රහාරයක් ඇතුළුව කලාපයේ ප්‍රහාර මාලාවක් සමඟ ISIS නැවත නැගිටීමක් සඳහා උත්සාහ කරමින් සිටියදී මෙම මෙහෙයුම සිදුවිය. එක්සත් ජනපද විශේෂ බලකාය හෙලිකොප්ටර්වලින් ගොඩ බැස සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ මුල්ලක පිහිටි නිවසකට ප්‍රහාර එල්ල කළ අතරතුවක්කුකරුවන් සමග පැය දෙකක කාලයක් ගැටුම් ඇති වූ බව දුටුව පැවසූහ. සිරියාවේ සිවිල් යුද්ධයෙන් අභ්‍යන්තරව අවතැන් වූවන් සඳහා කඳවුරු සහිත ප්‍රදේශයක් වන තුර්කි දේශසීමාව අසල ඇන් නගරය කම්පනයට පත් කළ අකණ්ඩ වෙඩි තැබීම් සහ පිපිරීම් නිවසයන් විස්තර කළහ. පළමු ප්‍රතිචාර දැකුවන් වාර්තා කළේ ළමයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි. බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානු ජනතාව සහ අපගේ සහචරයින් ආරක්ෂා කර ලෝකයේ ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට වැඩලීමට නියෝග කළ බවයි. අපගේ සන්නද්ධ හමුදාවන්ගේ දක්ෂතාවයට සහ නිර්භීතකමට ස්තුතිවන්ත වන්නට අපි ISIS නායක අබු ඉබ්‍රාහීම් අල් හෂිමි අල් කුරේෂි සටන් බිමෙන් ඉවත් කළෙමු විදෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙහෙයුමට සම්බන්ධ සියලුම ඇමරිකානුවන් ආරක්ෂිතව ආපසු පැමිණි බව ඔහු පැවසීය. ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වය භාරගත්දා සිට අල් කුරේෂි ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර කලාතුරකින් හෝ කිසිදු හඬපටයක් නිකුත් කළේ නැත. කණ්ඩායමේ මෙහෙයුම් සඳහා ඔහුගේ බලපෑම සහ එදිනෙදා මැදිහත්වීම දැන නොසිටි අතර ඔහුගේ මරණය කණ්ඩායමට බලපාන්නේ කෙසේද යන්න තක්සේරු කිරීම දුෂ්කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මෙහෙයුමෙන් ළමුන් 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු මියගිය බව තහවුරු කර ඇතත් පෙන්ටගනය වැටලීමේදී මියගිය අය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දී නැත.